ආයුබෝවන් රූපවාහිනී ප්‍රවෘත්ති. මම ශශිකලා කනුගුණ ආරච්චි. මම භද්‍රජිත් සෞම්‍ය. ප්‍රථමයෙන් දේශීය පුවත්. තිස් වසරක ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වයේ දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සදානුස්මරණීය නායකයෙකු බව සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වේරකොට සාරදහිමියෝ පවසති. මෙරට යාවජීව නායකයා ලෙස සලකා ජනාධිපතිතුමාට කෘතගුණ දැක්වීම සමස්ත ජනතාවගේ යුතුකමකි. උන්වහන්සේ විසින් රචිත ධර්ම භාණ්ඩාගාරයේ සිතුවම් සහිත ධම්මපදයේ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේදී සාරදහිමියෝ මේ බව ප්‍රකාශ කළහ. උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණ. ධම්මපදයේ පාඨකයනට සරලව තීරුම් ගත හැකි පරිදි සිතුවම් සහිතව සම්පාදනය කර තිබේ. ග්‍රන්ථයේ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු ලැබිය. අමරපුර මහණිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දින ඥානීසර ආචාර්ය පූජ්‍ය ඉප්පෑපානේ ධම්මාලංකාර මහාචාර්ය පූජ්‍ය බෙල්ලංගුල විමලරතන ශ්‍රී පදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න පූජ්‍ය ගලබුඩ ඥානීසර යන හිමිවරුද නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලේන මහතුරුද ජපානය හා සිංගප්පූරුවෙන් පැමිණි සැදැහැවත් වූද මේ අවස්ථාවට එක්වූහ. ගරු ජනාධිපති ශ්‍රීමතාණනි, අවුරුදු 30කටත් වඩා දීර්ඝ කාලයක් සතුරු බලවේගයන්ට යටත්ව අතිශය භයානක ත්‍රස්තවාදී රුදුරු ගිනිදල් වලින් මේ රට ඇවිලිමින් තිබුණු යුගය අපිට හොඳට මතකයි. එබඳු රටක් ඔබතුමන් විසින් ජනතාවට සැනසිල්ලේ ජීවත් විය හැකි සාමකාමී රටක් බවට පත්කර දීම කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කිසිදාවත් අමතක කළ නොහැකි සදානුස්මරණීය ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ඔබතුමන් ජාති පිනට පහළ වූ වීරෝදාර ජනනායකයෙක්. මීට වසර 2000 කලින් මෙරට එක්සේසත් කළ දුටුගැමුණු නරවිරුවා ජීවමානව අප ඉදිරියේ සිටින්නාක් මෙන් ගෞරව සම්ප්‍රීත හැඟීමක් ඔබතුමා දැකීමෙන් අප සිත්වල ඇති වෙනවා. ඇත්තටම ඔබතුමා සිදු කළ මේ වීරෝදාර ක්‍රියාව වෙනත් කවර රටක හෝ සිදු කළා නම් මේ වනටත් ඔබතුමා දේවත්වයෙන් සැලකෙනවා අනුමානයි. ආර්ථික සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශවල වැශේෂ පාරමිත්වයේ චන්ද විමසීමකින් තොරව සම්මත වේ. දේශීය ආර්ථිකයේ ගොඩනැගීමේ රජයේ වැටපිළිවෙල සීඝ්‍ර ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය. සමුද්‍රි සහනාධාර වැඩසටහන 2006 119කට විතර ඒ සහනාධාරය ලැබුණා. නමුත් 2013 වෙනකොට 114කට තමයි ඒක ලැබෙන්නේ. 105කින් අඩු කරලා තියෙනවා. එතුමා කියපු එක කාරණයක් හරි. පවුල් 439,987කින් අඩු වුණා. ඒ කට්ටිය සවිබල ගන්නලා සමුර්ධි ලාභීන් නොවන ඉහළ ආදායම් ලබන අයට පාටපත් උනා. 122.9කින් ඒ සමුර්ධි ලාභීන් සංඛ්‍යාව අඩු වුණා. හැබැයි සම්මුති සහනාධාරය කපපුගේ එක බොරු. බලන්න උපාධාරින් 50,000කට එනකොට එතරම් 50,000ක් සමුර්ධි ලාභීන් අඩු වෙනවා. අපේ ඊළඟ ඉලක්කය තමයි මේ රටට පිට රටින් ගේන භාණ්ඩ මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒ ද්‍රව්‍ය මේ රටේම ජනතාවට ආදායමක් ලැබෙන විදියට මෙහිම නිෂ්පාදනය කරන්න. අපේ ආහාර පාන සඳහා පමණක් රුපියල් මිලියන 141,568ක් වියදම් කරලා තියෙනවා. මේවායි හුඟක් දේවල් අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්. අපේ රටේ ජනතාවට ගොවීන්ට මේ මුදල් යන විදියට අපි කටයුතු කරන්න ඕන. ඒන් කීපයක් අපි ස්වයංපෝෂිත වුණා. මේ අවුරුද්ද වෙනකොට අපි අල ලුණු වලින් සම්පෝෂිත වෙන්න උත්සාහ කරනවා. කෘෂිකාර්මික භාණ්ඩ විතරක් නෙවෙයි, අපි හඳුන් කූරුත් පිට රටින් දෙනවා. මේ හඳුන් කූරු නිෂ්පාදනයේ ගෘහ කර්මාන්තයක්. ගෘහණියන් 21,000කට ලේසියෙන් රැකියා ලබා දෙන්න පුළුවන්. ඒ වගේම රෙදි ටික බලන්න, අපි ඇඟලුම් කර්මාන්තය කියන වේ අංගොඩ තිවිච්චක වැහුවා, පූගොඩ එක වැහුවා, බලවේග පේෂකර්ම ටික වැහුවා. බලන්න කර්මාන්ත කීයක් නැති කරාද. පරන්තන් කර්මාන්තය, කොස්ටික් සෝඩා ටික පිට රටින් ගේන්නේ 100%. යූරියා කම්මල වැහුවා, නයිලෝන් කම්මල වැහුවා, කල්දාසි කර්මාන්ත ටික වැහුවා, කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ඉඟුරාන වැහුවා. මේව ගැන කවුද කතා කරන්නේ? ඔන්න ඕවට නෑ. ඊළඟට ඔවා ඔක්කොම විකුණලා කරේ මොකද්ද? එක ආයෝජනයක් කරාද? විදුලි බලාගාරයක් හැදුවද? අධිවේගී මාර්ගයක් හැදුවද? මහින්ද රාජපක්ෂ මැතිතුමා එකක්වත් වහන්නේ නැතුව විකුණන්නේ නැතුව තමයි මේවා කරේ.
ඒවන ණය වෙනකද විකුණගෙන කන එකද වැඩිය හොඳ ණය උනේ අපි රටේ ජනතාවට ආර්ථික ශක්තිය දෙන්නයි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා අපි පුංචි කාලේ කොළඹට එනකොට අවිස්සාවේල්ල කනලත් අපිට කාපට් පාර කියන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි අද රත්නපුර දිස්ත්‍රික්කේ කිලෝමීටර් 260 කාපට් මාර්ගවල අපේ ජනතාව ගමන් කරනවා. අකිල විරාජ්මන්තුතුමා ඒ කාලේ තිබුණේ මේ ගුරු පාර මේ තාර පාරක් කර ගැනීම. ප්‍රධාන වශයෙන් ඒ කාලේ ඔබතුමාගේ දියුණුවත් සමග තුමල්ලගේ කාලේ පාරවල් කොන්ක්‍රීට් කරනවා කියන එක අහලා තිබුණෙත් නැහැ. ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට ආවට පස්සේ තමයි පාරවල් කොන්ක්‍රීට් කළේ. රත්නපුර දිස්ත්‍රික්කේ කිලෝමීටර් 1800ක් පාරවල් කොන්ක්‍රීට් කළා තියෙනවා. දැන් පරදින්නේ ඒකනේ. පරදින එක අහන්න දෙයක්ද හැමදාම බයිලා කියනවා මිනිස්සු අහන්නෙත් නැහැ. දැන් තමුන්නාන්සලා බංකොලොත් දේශපාලන බාක්සයක් බාට පත් වෙලා තමුන්නාන්සලට කියලාද පොරොන්දු දීලා ජන්ද ගන්න බෑ. මිනිස්සු දන්නවා ඒ වැඩ ආර්ථික සංවර්ධන මැදින් කරනවා කියලා. ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලංකාවේ මසක් තුල අපනන ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 100 ඉක්මවයි. වෙළඳ පරතරයේ 38.9 දක්වා අඩු වී තිබේ. වසරේ මුල් මාස 10ට අදාළ ආර්ථික තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ ඇත. මෙරට ආර්ථිකයේ යහපත් ප්‍රවණතා රැසක් පෙන්눔 කරන බව අන්තර්ජාතික ව්‍යාපාරික මාධ්‍ය වාර්තා පෙන්වා දේ. ඔක්තෝබර් මාසයේ පමණක් අපනයන ආදායම පසුගිය වසරේ එම මාසයේ හා සසඳන කල 35%ක වර්ධනයක් පෙන්눔 කරයි. ආනයන වියදම 2.8%කින් පහත වැටී තිබේ. වසරේ මුල් මාස 10 හා පෙර වසරේ එම කාලයේ සසඳන කල අපනයන වියදම 6%ක අඩුවීමක් පෙන්눔 කරයි. ඔක්තෝබර් මාසයේ සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම 42.3%ක වර්ධනයක් පෙන්වා ඇත. තී අපනයනින් ලද ආදායම 26.6%කින්ද ඇඟලුම් අපනයනින් ලැබූ ආදායම 47%කට ආසන්න සංඛ්‍යාවකින්ද ඉහළ ගොස් තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකික සේවක ප්‍රජාවගෙන් මෙරටට ලැබුණු ආදායම 14.8%කින් වැඩි වී ඇත. මෙමගින් 2016දී රජය අරමුණු කරන ආර්ථික ඉලක්කවලට යා හැකි මාර්ගය නිර්මාණය වන බව ආර්ථික විශ්ලේෂක මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන අතර තිබුණු පරතරය ක්‍රමානුකූලව පටු වෙලා තියෙනවා. මෙව එක්තරා විදිහක සාධනීය ලක්ෂණ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව කිසියම් ආකාරයක සුබවාදී ආකල්ප අපි තුල ඇති කරගන්න. ඒ නිසා 2014 අවසාන වෙනකොට අපිට පෙනෙයි ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂයේ හිගය මීට වඩා අඩු වෙලා අපනයන සඳහා වෙළඳපළ මීට වඩා ඉහළට ගිහිල්ලා ශ්‍රී ලංකාව අරමුණු කරන ආර්ථික ඉලක්කවලට 2016 දී ගමන් කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරේ. ඒ ලබන 20 දින දක්වා බල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් WMNJ පුෂ්පකුමාර මහතා පවසයි. 1968 අංක 25 දරන විභාග පනත හා 2013 ජූනි 21 ගැසට් පත්‍රයට අනුව නියෝගය නිකුත් කෙරිණ. අදාළ උපකාරක පන්ති සංවිධානය මෙහෙවීම විෂානුබද්ධ දේශන වැඩමුළු සම්මන්ත්‍රණ අනුමාන ප්‍රශ්න මුද්‍රණය හා බෙදා හැරීමද තහනම් කර තිබේ. විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න සපින බවට දැන්වීම් අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් හෝ ප්‍රසිද්ධ කිරීම හා එවැනි දෑ ළඟ තබා ගැනීමද තහනම්ය. මේ නීමේ කඩ කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටී. මේ නීතිය කඩ කරන අය සඳහා පොලිස් මූලස්ථානයේ මගින් සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත මේ පිළිබඳව නීත්‍යානුකූල කටයුතු කිරීම සඳහා අනු ලෑවල තියෙනවා. ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවට අමිලි කරන්න පුළුවන් 19.11 අංකයට සංවර්ධන වැඩපිළිවෙලේදී වාසස්ථාන අමිවන පක්ෂි විශේෂ ආරක්ෂා කිරීමට රජයේ අවධානය යොමු වේ. මේ ගැන කඩිනම් වාර්තාවක් ලබා දෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පරිසර වේදීන්ට උපදෙස් දී තිබේ. මිනිස් ව්‍යාප්තියත් සමග ස්වභාවික පරිසරයේ වනසතුන්ට ඉඩකඩ සීමා වෙමින් පවතිනවා. පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ රටට ආවේනික පක්ෂි විශේෂ පවා ශීඝ්‍රයෙන් මඳ වී යාමේ තර්ජනයක් ඇති බවයි. දශක කිහිපයකට පෙර නිවාස ආශ්‍රිතව ජීවත් වූ ගේ කුරුල්ලා, ඇටි කුකුලා හා කළු පිච්චා වැනි පක්ෂීන් උදාහරණ ලෙස ගත හැකියි. ස්වභාවික පරිසර එලිපෙලි කර මිනිස් වාසස්ථාන ඉදිවීම හා ඇතැම් ප්‍රදේශ උග්‍ර කාර්මීකරණයට හා නාගරිකරණයට ලක්වීම මීට බලපෑ ඇතැයි පරිසර විද්‍යාඥයින් පවසනවා. අපිට
අවසානයේදී අසතුටුදායක ප්‍රතිඵලයක් හැටියට ගල් සතුන් පමණක් දකින්න අනාගතයේදී හේතු වෙන්න පුළුවන්. මොකද ලෝකේ අපි දන්න තරමට ඒක වළක්වා ගැනීමට හොඟක් ක්‍රමවේද තියෙනවා. අහේතුකට වගේ අපි මෙතෙක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුල ඒවා ගැන වැඩි අවධානයක් තිබුණේ නැහැ. මේ බව අවබෝධ කරගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමා සංවර්ධන ක්‍රියාදාමයේදී වන සතුන්ද ආරක්ෂා කිරීමට පියවර ගන්නයි උපදෙස් දී තිබෙනවා. ලබන වසරේ 2014 ඉඳලා අපි තර්ජිත රටාසමයින්ගේ සංරක්ෂණ මූලාරම්භයක් කියලා වැඩසටහනක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතිගරු ජනතුමාගේ ඉල්ලීම පරිදි අපි ඒකට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ශීඝ්‍ර සංවර්ධන ලක්වන මේ ජනාකීර්ණ කොළඹ නගරයේ පවා ඔබ නොසිතන තැන්වල මේ සත්ත්ව විශේෂ දක්නට පුළුවන්. නව වැඩපිළිවෙලේ අරමුණ මෙවැනි සතුන් ආරක්ෂා කර ගැනීමයි. හම්බන්තොට පක්ෂි පර්යේෂණ හා අභිජනන මධ්‍යස්ථානයේද පක්ෂීන් සුරකීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවනවා. එය අක්කර 25ක පමණ භූමියක්. රසායනාගාර පුස්තකාලය ඇතුළු සියලු නේවාසික පහසුකම්ද මධ්‍යස්ථානයේ සතුයි. එක්දහස් පන්සේ පහේ සිට එක්දහස් නවසේ හතලිස් අට දක්වා ශ්‍රී ලාංකිකයන් සුළු ජාතික ආක්‍රමණ තුනකට මුහුණ දුන්නා. වඩාත් ම්ලේච්ච ලෙස ස්වදේශිකයන් ආක්‍රමණය කළේ ඉංග්‍රීසි පාලන සමයේ. භික්ෂූන් දේශහිතයිෂයෙන් කිරිදරුවන් පවා එදා ඝාතනයට ලක් වුණා. මේ පිළිබඳ ජාතික රූපවාහිනී රාත්‍රී 8 පුවත් ප්‍රකාශයෙන් අද සිට විශේෂාංගයක් ඉදිරිපත් කරනවා. අපි හටන් කරනවා. කොහොමද අපි හටන් කරන්නේ? අපි එක් රැස් වෙනවා. අනන්‍යතාව හා අයිතිවාසිකම් සහිත අපේ සමාජයේ 15 වෙනි සියවසේ අගභාගයේදී සම්පත් සූරා කැමී සුදු ජාතිකයින්ගේ ආක්‍රමණයට ගොදුරු වුණා. 1505 සිට 1948 දක්වා වසර 443ක් අප සිටියේ සුදු ජාතික ආක්‍රමණිකයන් යටතේ. 1815 දක්වා සමස්ත දිවයිනම ආක්‍රමණය කිරීමේ කුමන්ත්‍රණය වසර 315ක්ම ක්‍රියාත්මක වුණා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගේ වෙඩි උණ්ඩීර දීපිතු දේශමාමක ජනතාව සංඛ්‍යාත්මකව කිව නොහැකි තරම්. හුදු ආගමික හා ආර්ථික ලාභ උපේක්ෂාවෙන් 1796 සිට ස්වදේශික ජනතාව සමග ගැටුණු ඉංග්‍රීසින් කළ මහා ජන සංහාරය අන් සීලු ආක්‍රමණිකයන් කළ සංහාරවලට වඩා තරුණුයි. 1803 මැක්ඩොනල් ඇතුළු ඉංග්‍රීසි හේවායින් මහවිලි නිම්නය කළ ජන ඝාතන 1815 උඩරට අල්ලා ගැනීමෙන් පසු ඌව වෙල්ලස කැරැල්ලේදී භික්ෂුන් වහන්සේ ඇතුළු ලාංකීය නායකයන් රැසක් මිලිච්ච ලෙස ඝාතනයට ලක් වුණා. හික්කඩුවේ ශ්‍රී සිමංගල හිමි වීර පුරං අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා වීර කැප්පෙටිපුල, මහවිලි තැන්නේ බණ්ඩාර ඇතුළු ජනනායකයන් රැසක් ජනතාවට ප්‍රදර්ශනය පිණිස කෲර ලෙස ඝාතනය කරනු ලැබුවා. හඟුරංකිත ඩිංගිරාල අත්තරංගුවට ගෙන කුරුණෑගලට ගෙන වීත් දසක එල්ලා බඩවැල් කපා මැරෙන්නට ඉඩ හැවී අද මානව හිමිකම් පිළිබඳව ඉහලින් කතා කරන සුදු ජාතික නායකයන්ගේ මුතුන් මිත්තන්. පළමුන් සහ දෙවන ලෝක සංග්‍රාමවලදී හිරු නොබසින අධිරාජ්‍ය වෙනුවෙන් මරා දැමු මිනිසුන්ද අප්‍රමාණයි. වසර 30ක් තිස්සේ එකිනෙක අතර සැකය බිය වපුරපු මිලිච්ච කොටි තස්ත්‍රවාදය පරාජය කිරීමෙන් පසු අන්තර්ජාතිකය අපට නගන චෝදනා පිළිබඳව ආපසු හැරි ප්‍රශ්න කළ යුතු යුගයේ එළඹී තිබෙනවා. ඒ වගකීමයි ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අද ඉටු කෙරෙන්නේ. දින දෙවියෝ අද ඇත්නම් සුන්දව හතරට පලනවානේ. ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපති ඩැනියල් රෙක්සින් ඝාතනයේ සැකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ඒ අතර ඝාතනයට ලක් වූ සභාපතිවරයාගේ භාර්යාවද වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දින 5ක් ඇතුළත සැකකරුවන් සොයා ගැනීමට සමත් විය. තම ස්වාම්පුරුෂයා වසපානය කර සීදුවි නසා ගන්නට ඇතැයි ඩැනියල් රෙක්සින් මහතාගේ බිරිඳ වන ඇනිදා රෙක්සින් මහත්මිය ප්‍රකාශ කර තිබින. එහෙත් මෙය මිනිස් ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවිය. ඝාතනය බිරිඳගේද අනුදැනුමින් සිදුවී ඇතැයි දැන් හෙළි වී තිබේ. ඇය සමග උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක කන්දසාමි, කමලේන්ද්‍රන් සහ ඔහුගේ කාර්යාල සහායකයෙකු වන ලන්ඩන් ශශීන්ද්‍රන් යන දෙදෙනාද අත්අඩංගුවට ගනු ලැබූහ. ඝාතනයට යොදාගත් මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක්ද ජීවවුන් 11ක්ද සොයා ගැනින. සැකකරුවන් වෙඩි තබා පලා ගිය යතුරුපැදියේද පොලිස් භාරයට ගෙන තිබේ. ජනාධිපති නීතිඥ බුවනෙක අලුවිහාරයේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කෙරේ.
ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අරලියගහ මන්දිරයේදී අද දිවුරුම් දුන්නේය. මුවනෙක අලුවිහාරයේ මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ලෙසද සේවය කළේය. ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතාද මේ අවස්ථාවට එක් විය. අවතෙන් ඌවන් යලි පදිංචි කරවීම සහ උතුරේ යටිතල පහසුකම් සංවර්ධනය එක්සත් ජාතීන්ගේ ඇගයීමට ලක් වෙයි. දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත චාලකා බියෝනි මහතා උතුරේ ආණ්ඩුකාර ජී.ඒ. චන්දසිරි මහතා ඊයේ හමු අවස්ථාවේ මේ බව පැවසීය. උතුරේ වත්මන් තත්ත්වය සොයා බැලීම බියෝනි මහතාගේ අරමුණයි. මානුෂීය මෙහුමෙන් පසු උතුරේ ජන ජීවිතේ නගා සිටුවීමට රජයකත් ක්‍රියාමාර්ග ගැන එක්සත් ජාතීන්ගේ නියෝජිතයා දැනුවත් කරනු ලැබීය. උතුරේ ජනතාවට මානව හිමිකම් අහිමි කළේ කොටි ත්‍රස්තවාදීන් බව ආණ්ඩුකාරවරයා සිහිපත් කළේය. උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගද පැහැදිලි කෙරින. උතුරේ මානව සුරක්ෂිතතාව උදෙසා රජය සියලු පියවර ගෙන තිබේ. පළාතේ සංවර්ධන ක්‍රියාවලිය ප්‍රශංසනීය බවද එක්සත් ජාතීන්ගේ නියෝජිතයා කියා සිටියේය. යුද්ධයෙන් සිදු වූ ජීවිත හා දේපල හානි පිළිබඳ සංගරණයක් හැඳවීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේ ශර්මා මහතා ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කරයි. මේ සංහිඳියාව සඳහා වැදගත් පියවරක් බව ඔහු කියා සිටියි. 1982 සිට මේ දක්වා බැන්තර ගැටුම් වලින් මියගිය අය අතුරුදන් වූවන් තුවාල ලැබූ හෝ ආබාධිත තත්ත්වයට පත් වූවන් පිළිබඳ සංගරණයෙන් සොයා බැලේ. මේ සඳහා සහාය වන්නේ සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන බව පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලී ශර්මා මහතා ප්‍රකාශ කරයි. ලබා දෙන තොරතුරු වල නිර්වාදිතතාව බෙහෙවින් වැදගත් වේ. අතීතයේ පිළිබඳ සත්‍ය දැන ගැනීම තුළින් සංහිඳියාව තහවුරු වන බව කමලී ශර්මා මහතා පවසයි. උගත් පාඩම් හා ප්‍රතිසන්දාන කොමිෂමේ අරමුණු ඉටු කර ගැනීමට මේ බෙහෙවින් වැදගත් බවද මහලේකම්වරයා කියා සිටියි. මහා විමානී 2013 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් හෙට පැවැත්වේ. බත්තරමුල්ල පළවත්තේ පිහිටි ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානයේදී අවසන් තරග අද පැවැත්විණ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අංශ කිහිපයක් යටතේ පළාත් තරග ජයග්‍රාහකයෝ අවසන් තරගයට සුසුකම් ලැබූහ. පළාත් නවයෙන් තරගකරුවෝ 27 දෙනෙක් තෝරාගනු ලැබ සිටිති. අමාත්‍ය විමල් වීරවංශ මහතා ඔවුනට ත්‍යාග හා සාතිකපත් පිරිනැමීය. එක් එක් අංශවල විශිෂ්ටතම ශිල්පියා සහ විශිෂ්ටතම බහුවිධ ඉදිකිරීම් ශිල්පියාට හිමි ත්‍යාග හා සම්මාන ජනාධිපතිතුමා අතින් පිරිනැමීමට නියමිතය. සෞඛ්‍ය ආහාර සුරක්ෂිතතාව හා රැකබලා ගැනීමේ චර්යාව මූලික පෝෂණ සාධක බව වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා පවසයි. ඒකාබද්ධ ජාතික පෝෂණ සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ පිළිබඳ පැහැදිලි කළේය. ආසියානු කලාපයේ ජීවන අපේක්ෂාව මාතෘ හා ළමා මරණ අනුපාතික වැනි දර්ශක සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව ඉහළ මට්ටමක පවතී. නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපනය, ඉහළ සාක්ෂරතාව, නොමිලේ හා සහන මිලට ආහාර සැපයුම මීට බලපා ඇත. බෝවින රෝගවලට ගොදුරුවන සංඛ්‍යාවද අඩු වී තිබේ. එහෙත් බෝ නොවන රෝගවලින් පෙළෙන සංඛ්‍යාව වැඩි වී ඇතැයි වෛද්‍ය චන්ද්‍රදාස මහතා පවසයි. මෙරට පෝෂණ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දැයේ ජයක් පෝෂණින් සපිරි රටක් තේමාවෙන් ඒකාබද්ධ ජාතික පෝෂණ සැලැස්ම ක්‍රියාවට නැංවේ. එය ලබන 6 දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුන්රාගලදී එළිදැක්වේ. සැලැස්ම ක්‍රියාවට නංවන ආකාරය පැහැදිලි කළ වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා. අමාත්‍යාංශ 16ක් සහ සිවිල් සමාජය සහ පෞද්ගලිකාංශය එක්කව් වෙලා තමයි මේ සැලැස්ම හදලා තියෙන්නේ. ඒ එක එක ඒවට වගකීම් බාර දීලා ඒ වගකීම් අපි ඉෂ්ට කරන්න තමයි වෑයම් කරන්නේ. පොලිස් සේවයේ සියලු උසස් වීම් ලබා දීමට පියවර ගන්නා බව නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් නන්දමල් වරච්චි මහතා පවසයි. එම අමාත්‍යාංශයේ සිත්සිරිපායේ නව පරිශ්‍රයකට ගෙන යාම නිමිත්තෙන් අද පෙබත උත්සවයේදී ඔහු මේ බව කියා සිටියේය. අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා ප්‍රධාන ආරාධිතයා විය. නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජනාධිපතිතුමාගේ අදහසකට අනුව පසුගිය අගෝස්තු මාසයේ ස්ථාපනය කෙරිණ. පොලිස් දෙපාර්තමේන්තුව හා විශේෂ කාර්ය බලකායද අමාත්‍යාංශයේ විෂයපතයට ඇතුළත්ය. නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අදාළ ප්‍රතිපත්ති සැකසීම විනයකරුක රටක් බිහි කිරීමේ වගකීමද ඊට පැවරී ඇත. අමාත්‍යාංශයේ නව වෙබ් අඩවියද අද විවෘත කෙරිණ.
කාර්යක්ෂම පොලිස් සේවයක් උදෙසා සීලු පියවර ගන්නා බව ලේකම්වරයා පවසයි. පොලිස් දෙපාර්තමේන්තුවේ යම් යම් ප්‍රශ්න තියෙනවා. ප්‍රථමයෙන්ම ගත්තොත් ඔවුන්ගේ උසස් වීම සම්බන්ධව යම් ගැටලු තියෙනවා. නිසි වෙලාවට ඔවුන්ට උසස් වීම ලැබී නැහැ යම් යම් හේතු නිසා. ඉතින් මම ප්‍රමුඛත්වයක් ලෙස ඒ තියෙන පුරප්පාඩු හැම එකක්ම පිරවීමට කටයුතු කරනවා. ආබාධිත ප්‍රජාවටද පිවිසුම් සහ සෙසු පහසුකම් සහිතව පොදු ගොඩනැගිලි ඉදිකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ යළි අවධාරණය කරයි. සුසුම්නාව ආශ්‍රිතව හා වෙනත් ආබාධිත තත්ත්වයන් ඇතිවීමේ මෑතකාලීන ප්‍රවණතා පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ගැන පැහැදිලි කළේය. ඊයේ දිනට යෙදී තිබූ ලෝක ආබාධිත දිනේ නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුව පැවැත්වින ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගල සංඛ්‍යාවද මෑත කාලයේ ඉහළ ගොස් තිබේ. හදිසි අනතුරු, ගෘහස්ථ සිදුවීම්, මාර්ග අනතුරු හා විවිධ රෝග මීට බලපා ඇත. ලෝක ජනගහනයේ 15%ක්ම ආබාධිතයන් බව හෙළි වී තිබේ. ශ්‍රී ලංකාවේ වසරකට හදිසි අනතුරු 8,000ක් පමණ සිදුවන බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. එමකින් 2,000ක පමණ පිරිසක් සුසුම්නා ආබාධවලට ගොදුරු වී සිටිති. වියවිදියාව හා ආකාතයද ආබාධිත වීමට බලපායි. තවත් පිරිසක් උපතින්ම ආබාධිතයෝ වෙති. වැඩිහිටි ප්‍රජාව සංඛ්‍යාත්මකව ඉහළ යාමද ආබාධිත තත්ත්වයට හේතුවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාද විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්ද මාධ්‍ය හමුවට එක් වූහ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජගත් ක්‍රිකට් සම්මාන උළෙලේදී විශේෂ සම්මාන දෙකකට කුමාර සංගකාර නිර්දේශ වී තිබෙනවා. වසරේ ක්‍රිකට් ක්‍රීඩිකයාට පිරිනැමෙන ශ්‍රීමත් ගාපිල් ශෝභ සම්මානය සහ වසරේ එක් දින ක්‍රීඩිකයාට හිමි සම්මානය කුමාර සංගකාරට පිරිනැමීමට යෝජිතය. ඔහු මීට ඉහතදී වසරේ ක්‍රිකට් ක්‍රීඩිකයා, ටෙස්ට් ප්‍රතිකරු සහ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩිකයා සම්මානද දිනාගත්තා. සමගින් රාත්‍රී 8 ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. මෙලම ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. I want.